නේ ආලසාදරේ පිළිගන්නවා මගේ වන් ඩේ විත් මී ලොග් එකත් එක්ක උදේම නැගිටලා ලස්සනට ඉරමාමත් පායලා තියෙන වෙලාවේ මම ජනේලෙත් ඇරලා වටපිට ටිකක් බලලා මේසගාවට ගියා වැඩ කරන්න මොකද අද මගේ එක්සෑම් එකේ පළවෙනි දවස නිසා අද අපිට තියෙන ඉංග්‍රීසි ඉතින් ඉංග්‍රීසි කියලා කිව්වට ලේසිත් නෑ අමාරුත් නෙවෙයි සබ්ජෙක්ට් එක. දෙන මැටීරියල්ස් හොඳට බලාගත්තොත් නම් අපිට කරගන්න පුළුවන් මොනවා හරි. එහෙම නැත්නම් ඉතින් එක්සෑම් එක වෙලාවට අමාරු වෙටෙන තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා මම වචනවල තේරුම් හොයලා එතකොට දන්නේ නැති දේවල් Google එකෙන් සර්ච් කළා. උදේ වරුවේම විභාගෙට කලින් බලන්න බැරි වුණු ටිකක් බැලුවා. දැඩි විදියේ සර්ච් කරලා තමයි ඉතින් වචන නම් හොයාගත්තේ. මොකද ගොඩක්ම ලේසි ක්‍රමේ තමයි Google සර්ච් කරලා ඩික්ෂනරි එකෙන් මීනින් එක ගන්න එක. ඉංග්‍රීසි මීනින් එක සිංහල මීනින් එකට වඩා ගොඩක් එක්ස්ප්ලේන් එක තේරෙනවා. ඒ වගේම සිමිලර් වර්ඩ්ස් තියෙන නිසා ඩිරෙක්ට්ලි සිංහල වලට ට්‍රාන්ස්ලේට් කරනවට වඩා ඒක ගොඩක් ලේසි. වෙලාව හරි. දැන් ඉතින් ආපහු ජනේලෙත් වහලා රිෆ්‍රෙෂ් වෙලා කැම්පස් එකට යන්න ලෑස්ති වෙන්න තමයි තියෙන්නේ. මන්ට ඉක්මනට බඩු ටිකක් පැක් කරගෙන ට්‍රීවිල් එක එන්න හරි මම ලෑස්ති වෙන්නත් ඕන. හරියට මම දා ෆයිල් එක අරන් බලනකොටත් ෆයිල් එකත් කඩලා නැහැ. ඉතින් ඒකත් අරගෙන ලෑස්ති වෙලා ට්‍රිවිල් එක ආවම ඔන්න ඉතින් අපි කැම්පස් එකට යමු. ට්‍රිවිල් එකේ යනකොට ඉතින් හැමදාම සුපුරුදු දසුන් ටිකම තමයි ඉතින් තියෙන්නේ. වාහන උදේට වැඩට යන අය ඊට පස්සේ ළමයි දාලා එන අම්මලා ගස් බිල්ඩින් ගෙවල් ඔය ටික තමයි ඉතින් හැමදාම. තව ටිකකින් අපි කැම්පස් එක ළඟ කැම්පස් එක ඇතුලේ නම් ඉතින් වීඩියෝ කරන්න ලැබෙන්නේ නැහැ. මොකද දැන් ඉතින් කෙලින්ම යන්න වෙන්නේ එක්සෑම් හෝල් එකට තමයි. කැම්පස් එක ඇතුලේම වෙන දවසක වීඩියෝ එකක් කියන්න. ඔන්න ඉතින් කැම්පස් එකේ බෝඩ් එකක් පේනවා. හරි. කැම්පස් ඉවර වෙලා අපි ආලෝ ටිකත් එක්කම එතන මෙහා පැත්තේ තිබුණු සුපර් මාකට් එකට ගියා. ඒක තමයි ඒ පැත්තේ ඉන්න හැමෝම ඉන්නේ බඩු ගන්න. මේ දවස්වල ක්‍රිස්මස් නේ. ඉතින් මුළු ෂොප් එකම ක්‍රිස්මස් ඩෙකරේෂන් වලින් ලස්සනට වන හැඩ ගන්නවලා තිබුණා. එක එක ක්‍රිස්මස් ට්‍රීස් ක්‍රිස්මස් ඩෙකරේෂන් ඔය ඔක්කොමත් එක්ක අපි කට්ටිය එක්ක ඇවිදලා කියව කියව අපේ ස්ට්‍රෙස් එක රිලීස් කරගත්තා. මොකද අපිට ඊළඟ දවසේ එක්සෑම් තිබුණේ නැහැ. ඊට පස්සේ අපි ගියේ ලස්සනම සහ සුන්දරම නිෂ්කලංකම තැනක් වෙන පන්සල. මේ තමයි මහමෙවුනා පන්සල. මාළඹේ මහමෙවුනා පන්සලක යන තමයි ඒ ඒරියා එකේ ඉන්න හැමෝගෙම හිත නිදහසෙන් යන හොඳම තැන. මෙතන පහළමලුව තමයි මේ. පල්ලෙහා පිට වඳින්න පුළුවන්. ඒ වගේම හවස පූජාව තියෙනවා. මළුව ඇතුළේ නම් ෆොටෝස් ගහන්න වීඩියෝ කරන්න එපා කියලා තියෙනවා වඳින කෙන දේවල් වලට බාධ වෙන නිසා. ඉතින් ඇතුළට මේ හරි ඉඳන්ම ඇතුළේ ටික වීඩියෝ කරලා ඊට පස්සේ මම උඩ මළුවට ගියා. උඩ මළුවේ තමයි අපිට වඳින්න මල් පූජා කරන්න තියෙන්නේ. ඊට පස්සේ උඩටම ගියාම චෛත්‍ය තියෙනවා. මුළු වටේම ලස්සනට පේනවා උඩම මළුවට ගියාන පස්සේ. ඒ කැම්පස් ඒරියා එකම ලස්සනට බලන්න පුළුවන් එතන ඉඳලා. ඊට පස්සේ හැන්දා වෙලා තිබුණ නිසා ඉර බැහැගෙන යන වෙලාවට අහස තියෙන ලස්සන පාට පාට වළාකුළුත් එතෙන්ට පේනවා. මේ තැන හරිම නිදහස්. ඕන කෙනෙක්ට හිත නිදහස් කරන්න දවසෙම උනත් ගිහිල්ලා
ගෙදර යන ගමන් කැම්පස් එකට බයි කියලා ඔන්න ඔය තමයි අපි කැම්පස් එක. කැම්පස් එකට බයි කියලා ඉක්මන් තිබ්බා බස් එක අල්ලගන්න. ඔන්න ඔක තමයි ඉතින් මගේ එක්සැම්පල්ස් ඩේගේ බ්ලොග් එක. මුලින්ම නම් ඉතින් මේක වීඩියෝ කරේ පොඩි මෙමරි එකක් විදිහට. ෆස්ට් ඉයර් ෆස්ට් ෆයිනල් එක්සැම් එකනේ. ලස්සන ලස්සන තැන්